කාන්තාවකගේ හිසකෙස් ඇයගේ සුන්දරත්වය වැඩි කරන ප්‍රධානතම අංගයක් විදිහටයි සැලකෙන්නේ. පංච කල්යාණ අතරින් කේශ කල්යාණයට වැදගත් තැනක් හිමිවන්නේත් මෙන්න මේ නිසයි. ඔබේ මුහුණේ පෙනුම, ශරීරයේ හැඩය, වර්ණය මොන වගේ වුණත් ලස්සන කොණ්ඩයක් ඔබට තියෙනවා නම් කාගෙත් ආකර්ෂණය දිනා ගන්න එච්චර අපහසු නැහැ. මේ නිසාම කොණ්ඩේ ලස්සන කරන බව කියන ෂැම්පු, කන්ඩිෂනර් ඇතුළු වාණිජ රූපලාවන්‍ය නිෂ්පාදන ඕන තරම්. විවිධාකාර ස්වභාවික සංයෝග ඒවායේ අඩංගු බව කියමින්, ඒකෙන් දැන්වීම පවා මේ වෙද්දි පළ කරනවා. හැබැයි ඒවායේ ඇත්තටම මේ දේවල් අඩංගුද කියලා නම් දන්නේ ඔවුන්ම විතරයි. ඒවා විශ්වාස කරනවා වෙනුවට ශාකසාරවල ගුණය සැබවින්ම හිසකෙස් වලට ලබා දෙන ක්‍රමයක් තමයි අපි විශ්ම ලෝකයෙන් ඔබට මේ කියන්නට යන්නේ. ඒක තමයි හෙයාම් මාස්ක් කියලා අපි ඔබට හඳුන්වා දෙන්නේ. මේ නිසා හෙයාම් මාස්ක් එකකින් ලැබෙන ප්‍රතිඵලත් ඉතාම ඉහළයි. ඒ විතරක්ද මේවා ඔබම හදාගන්න දේවල් නිසා වාණිජ නිෂ්පාදන වගේ අහිතකර රසායනික ගැන බිය වෙන්න දෙයක්වත් නැහැ. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ අන්න ඒ වගේ අපූර්ව හෙයා මාස්ක් 8ක් ගැන විස්තරයක්. ඔබට කොණ්ඩේ සම්බන්ධව මොන විදිය ගැටලුවක් තිබුණත් ඒ හැම දෙයකටම පිළිතුරක් ලබා දෙන විසඳුමක් මේ වීඩියෝවේ අන්තර්ගතයි. ඉතින් මේ වටිනා වීඩියෝව අවසානය දක්වාම නරඹලා මේ උපදෙස් ඇසුරින් ඔබත් ඔබේ හිසකෙස් සුන්දර කරගන්න අද ඉඳන්ම උත්සාහ ගන්න. රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 1 වියලි හැඩපළු කෙස් වලට විසඳුමක්. කොණ්ඩේ අනවශ්‍ය විදියට වියලිලා හැඩපළු වෙන එක ගොඩක් කාන්තාවන් මුහුණ දෙන ගැටලුවක්. ගොඩක් සැර ෂැම්පු වර්ග භාවිතය තමයි මේට ප්‍රධානතම හේතුව වෙන්නේ. ෂැම්පු වල තිබෙන පිරිසිදුකාරක රසායනික වලින් ඔබේ හිස කෙස් වලට දැඩි පීඩාවක් ගෙන දෙනවා. කන්ඩිෂනර් යෙදුවත් ඒන් ගොඩක් වෙලාවට ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳෙන්නේ නැහැනේ. කොණ්ඩේ ගොරෝසු ගැට ගැසෙන ස්වභාවයක් ඇති වෙන්නත් මේක බලපානවා. මේසනා සරලම විසඳුමක් ස්වභාවික දේවල් භාවිතයෙන් සකස් කරගන්නට පුළුවන්. ඒ තමයි අපි දැන් ඔබට කියන ගිතෙල් සහ කෝමාරිකා යොදාගෙන හදාගන්නා හෙයා මාස්ක් එක. එලකිරි වලින් වෙන් කරගන්නා පස්කු රසවලින් එකක් වන ගිතෙල් අපේ හිසකෙස් වලට ස්වභාවිකව තෙතමනය ලබා දෙන, කෙස්කස් වලට දීප්තියක් ලබා දෙන අපූරු සංයෝගයක්. කෝමාරිකා වලින් හිසකෙස් වල මතුපිට යලිත් පිලිසකර කරලා හිස් කබලේ මැරුණු සෛල එකතු වීමත් වළක්වනවා. මුලින්ම ගිතෙල් මේස හැන්දක් අරගෙන කුඩා භාජනයකට දමන්න. ඉන්පසු කෝමාරිකා පාත්‍රයකින් අලුතෙන් සූරගත ජෙල් මේ සැඳි දෙකක් ඒට යොදලා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් මේ දෙක හොඳින් මිශ්‍ර කරගෙන එය තෙත හිසකෙස් වලට යොදන්න. විනාඩි 30ක් විතර තිබෙන්න ඉඩ හැරලා මෘදු ෂැම්පු වර්ගයක් යොදාගෙන සෝදා හරින්න. සතියකට දෙවතාවක් මේ වැඩේ කරන්න පුළුවන් නම් ඔබේ හිසකෙස් වල වියලි හැඩපළු ගතිය ඉක්මනින් ඉවත් වෙලා යාවි. අංක 2 ඉස්සොරි වලට ස්ථිර විසඳුමක්. අද කාලේ බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රධානතම ගැටලුවක් තමයි ඉස්සොරි කියලා කියන්නේ. අපේ හිස් කබලේ මැරුණු සම සාමාන්‍ය විදිහට සෛල වශයෙන් ඉවත් වී නොගින් සම කැබලි විදිහට ඉවත් වීමයි මේට හේතු වෙන්නේ. ඉතින් මේ ගැටලුව වළක්ව ගන්න ඕනතරම් ෂැම්පු වර්ග අද වෙළඳ පොලේ තියෙනවා. හැබැයි ඒවා පාවිච්චි දවසක් දෙකක් හරි නතර කළොත් ඉස්සොරි ආයමත් මතුවෙන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා ඇති. ඉතින් අපි මේ කියන්නේ යන්නේ මේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන අපූරු හෙයා මාස්ක් එකක් ගැන. මේසන අපි යොදාගන්නේ අපේ රටේ ඕනෑම වෙළඳසැලකින් යොදා ගන්න පුළුවන් උළුහාල්. මේසන හා නිතරම අමු උළුහාල් ගන්න මතක තබා ගන්න. ඊට අමතරව දෙහි ගෙඩියකුත් ඔබට අවශ්‍ය වෙනවා. ඉදිලා කහපාට වෙලා නැති ගැට දෙහි ගෙඩියක් හොයාගන්න පුළුවන් නම් වැඩේට වැඩිය හොඳයි. මුලින්ම උළුහාල් මේසෙදි 3ක් සහ වතුර කෝපයක් වාජනයකට දාලා ඒ රාත්‍රියක් පුරාවට පෙගෙන්නට ඉඩ හරින්නට ඕනේ. උදේට ඒ අරගෙන තදින් බ්ලෙන්ඩ් කරලා ඊට පස්සේ පේස්ට් එකක් හදාගන්න. දැන් දෙහි ගෙඩිය පළු දෙකේම යුෂ ඒට මිරිකලා හොඳින් මිශ්‍ර කරගන්න. හිස සෝදගෙන මේ මිශ්‍රණය හිස් කබලට යොදලා ඔබේ ඇඟිලි තුඩු වලින් ඔබේ හිස හොඳට මසාජ් කරන්න. උළුහාල් වල තිබෙන ලිසායන ස්වභාවය නිසා ඔබට මේ බොහොම පහසුවෙන් කළ හැකි. ඊට පස්සේ විනාඩි 15ක් විතර තියලා වතුරෙන් විතරක් මේ සෝදා හරින්න. සතියකට වතාවක්වත් ඔබ මේ වැඩේ කරනවා නම් ඔබට ඉස්සොරි වලට සදාටම ආයිබුවන් කියන්න පුළුවන් වේවි. අංක 3 ශක්තිමත් කෙස් කලමකට. අපේ රටේ නාගරික පරිසරවල ජීවත් වෙන බොහෝ කාන්තාවන්ගේ හිසකෙස් හරිම දුර්වල, ඉතාම පහසුවෙන් කැඩෙන සුළු ස්වභාවයක් ඇති බව දකින්න ලැබෙනවා. නල මාර්ග අරහා සැපයන ක්ලෝරින් මිශ්‍ර ජලයෙන් නාන එක තමයි මේට ප්‍රධානතම හේතුව. ස්වභාවික ජල මාර්ගයක ලිඳක වගේ තිබෙන අයන එකතුව නල ජලයේ ඇත්තේ නැහැ වගේම ක්ලෝරින් නිසා හිසකෙස් වල මතු පිටට සිදුවෙන හානියත් හිසකෙස් වල දුර්වල බවට හේතු කාරණා වෙනවා. කොම නමුත් සහල් භාවිතයෙන් ඒ සඳහා අපූර්ව විසඳුමක් ලබා ගන්නට පුළුවන්. සහල් වල අඩංගු පිෂ්ඨයෙන් හිසකෙස් වලට සත්කාරයක් ලබා දෙන අතරේම නල ජලයේ අඩංගු නොවන වටිනා කණජ ලවණ රසකුත් එයින් ඔබේ හිසට ලැබෙනවා. මෙසනා මුලින්ම සහල් මේසැඳි කිහිපයකට වතුර කෝප දෙකක් විතර දාලා හොඳින් තම්බා ගන්න. බත්තට දියාරු වෙලා ගියාම එය පෙරලා සහල් වතුර ලබා ගන්න ඔබට පුළුවන්. මේ බෝතලයකට දාලා දවස් දෙකක් පැසෙන්නට හරින්න. දැන් අලුතෙන් උයාගත් බත් මේසැඳි දෙකක් අරගෙන ඒට අර කලින් හදාගත්ත පැසපු සහල් වතුර වලින් මේසැඳි තුනක් එකතු කරගන්න.
මේ තුනී ඒකාකාරී පේස්ට් එකක් බවට පත් වෙනතුරු තදින් බ්ලෙන්ඩර් කරගත යුතුයි. දැන් මේ අරගෙන හිස් කබලට යොදා සම්භාහනය කරගන්න. ඊට පස්සේ පෑයක කාලයක් ඒ සෙමෙන් හිස් කබලට උරා ගන්න ඉඩ දීලා වතුරෙන් පමණක් සෝදා හරින්න. මේ වැඩෙත් සතියකට දෙවතාවක් කරන එක හරිම ප්‍රමාණවත්. ඉතින් මේ අපූර්ව සත්කාරයෙන් හිස් කබලට ලැබෙන කණජවලින් ඔබේ හිස කෙස් වඩා ශක්තිමත්ව ඝනව වර්ධනය වෙන්නට පටන් ගනිවි. අංක 4 හිස කෙස් වර්ධනය වේගවත් කරගන්න. සාමාන්‍යයෙන් ගොඩක් කාන්තාවන් දිගු විශාල කෙස් කලබක් හිමි කරගන්න ඉතාම ආසයි. හැබැයි ඕනෑම කාන්තාවකගේ හිස කෙස් බොහෝමයක වර්ධනය සිදුවෙන වේගය ඒවා දිගින් වැඩිවීමත් එක්ක අඩු වෙනවා. මේ නිසා ගොඩක් දිගට වැවෙන්නේ ඔබේ හිසේ තිබෙන කෙස් කස් වලින් සුළු ප්‍රතිශතයක් විතරයි. මුල් හරියේ මහතට තිබෙන කොණ්ඩේ අගට යනකොට ඉතාම සිහින් ස්වභාවයක් ගන්න මෙන්න මේ හේතුව නිසා. හිස කෙස් වැඩි ප්‍රමාණයක වර්ධනය වේගවත් කරගත්තොත් මෙයට ඔබට පහසු විසඳුමක් ලැබෙනවා. වාසනාවකට වගේ මේ වැඩෙත් බොහොම අපූර්වට කරගන්න පුළුවන් නිර්මාණයක් ස්වභාව ධර්මය ඔබට අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ තමයි බිත්තර. බිත්තරයක තිබෙන ප්‍රෝටීන් සහ කණජ ලවණ එකතුව මිනිස් හිසකෙස් වර්ධනය වේගවත් කරන්න අවශ්‍ය පෝෂක සියල්ලම පාහේ ලබා දෙන දෙයක්. ඉතින් බිත්තර යොදාගෙන අපිට හරිම පහසුවෙන් ලේසියෙන් හිසකෙස් වර්ධනය වේගවත් කරගන්නටත් කෙලවර දක්වාම මහත් ශක්තිමත් කෙස් කලමක් ලබා ගන්නටත් හැකියාව ලැබෙනවා. මේකට කරන්න තියෙන මුලින්ම බිත්තරයක් අරගෙන ඒ හොඳින් ගසා ගත යුතුයි. දැන්නයට කොමාරිකා පත්‍රයකින් ලබාගත් ජෙලි මේස හැන්දක් දාලා ඒක මිශ්‍ර කරගන්න. දැන් මෙයට පොල් තෙල් මේස හැන්දකුත් එකතු කරලා නැවතත් මිශ්‍ර කරගන්න. මේ හිස් කබලට යොදලා හොඳින් මසාජ් කරලා විනාඩි 30ක් විතර තිබෙන්නට ඉඩ හරින්න. දැන් මුදු ෂැම්පු වර්ගයක් යොදාගෙන සෝදා හරින්නට ඔබට පුළුවන්. ප්‍රෝටීන සත්කාරයක් නිසා මේක සතියකට 3 වතාවක් කරන්න ඔබට පුළුවන් නම් වැඩිය හොඳයි. සතිය 2 3ක් යනකොටම වෙනදට වැඩිය වේගෙන් ඔබේ කොණ්ඩේ වර්ධනය වෙන්න ගනීවි කියලා ඔබටම දකින්න ලැබෙවි. අංක 5 හිසකෙස් ගැලවී යාමට විසඳුම. කොණ්ඩ පීරලා බලනකොට 50න් එකක් හිසකෙස් ඇමිනිලා තියෙන අත්දැකීමට ඔබත් ඕනතරම් මුහුණ දීලා ඇත. දිනපතා යම් කෙස්කස් ප්‍රමාණයක් ස්වභාවිකවම ගැලවිලා ගියත් විවිධ හේතු නිසා සමහර අවස්ථාවලදී එය ගොඩක් වේගවත් වෙන්නට පුළුවන්. ඉතින් මේකටත් ඉක්මන් විසඳුමක් දුන්නේ නැතිනම් ඔබේ කොණ්ඩේ සිහින්වට පෙනෙන්න වගේම හිස් කබලත් මතුවලා පෙනෙන්නට ඉඩක් තිබෙනවා. ඉතින් මේ කාරණේටත් ස්වභාවික විසඳුමක් ඔබට දැන් තියෙනවා. ඒ තමයි ලුණු සාරය යොදා ගන්න එක. අපේ රටේ නිතරම ආහාර පිසින්න භාවිත කරන ලුණු වල එයට ආවේනික සැරගතිය ලබා දෙන්නේ සල්ෆා සංයෝග වලින්. ලුණු කපනකොට ඇස්වලට කඳුළු එන්නේ ඒ වානිසයි. මේ සංයෝග අපේ හිසකෙස් හිස් කබලට සම්බන්ධ වෙන කේශ කූපවලට අපූරු සත්කාරයක් ලබා දෙනවා. ඉතින් ලුණු සාරය යොදාගෙන හරිම පහසුවෙන් කෙස් ගැලවී යන එක දැන් ඔබට පාලනය කරගත හැකි. මේ සඳහා මුලින්ම ලුණු ගෙඩියක් දෙකට කපලා පොතු අරගන්න. දැන් මේ වතුර කෝප භාගයක් එක තදින් බ්ලෙන්ඩර් කරගන්න ඔබට පුළුවන්. එය පෙරන්න අවශ්‍ය නැහැ. දැන් අලුතෙන් ලබාගත් කොමාරිකා ජෙලි මේස හැන්දකට මේ විදියට හදාගත් ලුණු සාරයෙන් මේස හැන්දක් යොදලා සම්පූර්ණ මිශ්‍රණය මිශ්‍ර කරගන්න. දැන් ඔබ හිසකෙස් දෙපැත්තට කරලා මේ මිශ්‍රණය හිස් කබලට යොදලා සම්බාහනය කරගන්නට ඕනේ. විනාඩි 15ක් විතර මේක තියෙන්න හැරලා ඊට පස්සේ මේක සෝදලා හරින්න පුළුවන්. මුල් කාලේ සතියකට කීප වතාවක් කරාම ඉක්මනින්ම ඔබේ හිසකෙස් ගැලවී යාම අඩු වෙන බව ඔබටම තේරේ. ඊට පස්සේ සතියකට වතාවක් මේ වැඩේ කරන එක ඔබට හරිම ප්‍රමාණවත්. අංක 6 කොණ්ඩේට සුසිනදු බවක් සහ දීප්තියක් ලබා ගන්න. සාමාන්‍යයෙන් අද කාලේ ගොඩක් කාන්තාවන් මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් තමයි කොණ්ඩේ කිසිම දීප්තියක් නැහැ කියන එක. නිතරම කෙස්කස් වල පිටත ස්තරයට හානි සිදු කරන දේවල් සිද්ධ කිරීම ඊට ප්‍රධාන හේතුවක්. කොණ්ඩේ නිතරම බ්ලෝ ඩ්‍රයි කිරීම, ස්ට්‍රේට් කිරීම, කලර් කිරීම, එහෙම නැත්නම් බාල මූස් වර්ග භාවිතය වගේ දේවල් තමයි ඊට මූලික වෙන්නේ. කෙස්කස් වල මතුපිට ස්තරයට හානි වුණාම එයින් ඇතිවන ස්වභාවික දීප්තිය ක්‍රමයෙන් නැති වෙලා යනවා. කොමුණත් කොණ්ඩේ පිටත ස්තරය යලි සුමට කරගන්න එක ගොඩක් අපහසු නෑ. එසඳ අවශ්‍ය වන්නේ මතු පිටට හොඳ සත්කාරයක් ලබා දීම සහ හිසකෙස් වලට අත්‍යවශ්‍ය කණජ ලවණයට කෙලින්ම ලබා දීම විතරයි. ඒට හොඳම ක්‍රමය තමයි අපි මේ කියන්නේ යන ඔලිව් තෙල් සහ මීපැණි හෙයා මාස්ක් එක. මෙසඳ මුලින්ම ඔලිව් තෙල් කෝප භාගයක විතර ප්‍රමාණයක් භාජනයකට දාලා තරමක් රත් වෙන්න ඉඩ හරින්න. ඊට පස්සේ ඒ කෙලින්ම මීපැණි මේස ඇඳි 3ක ප්‍රමාණයකට දමන්න ඔබට පුළුවන්. ඔලිව් තෙල් උණුසුම් කරන එක එය මීපැණි එක මිශ්‍ර වෙන්න වගේම හිසකෙස් වලට උරා ගැනීම ඉහළ නංවන්නත් දායක වෙනවා. මේ හිසකෙස් වියලිව තිබෙද්දී කෙලින්ම කොණ්ඩයට ගල්වන්න. කෙස්කස් හැම එකකම මුල ඉඳලා අගට මාලිප වෙන විදිහට හොඳින්ම සම්භාහනය කරගන්න. මේ වැඩේ රාත්‍රියට නිින්දට යන්න කලින් කරලා උදේට සෝදා දැමීම තමයි වඩාත් සාර්ථක. සතියකට දෙවතාවක් විතර මේක කරාම ඔබේ හිසකෙස් වල වියලිව තියෙනකොට පවා අපූර්ව දීප්තියක් ලැබෙන බව ඔබටම අත්දකින්න ලැබේවි. ඉතින් ඔබත් ගැළපෙන විදිහට මේ හෙයා මාස්ක් 6 භාවිත කරලා ඔබේ කොණ්ඩේ ගැටළු වලට සාර්ථක විසඳුම් ලබා ගන්න උත්සාහ කරන්න. ශාකසාර යොදාගෙන වාණිජ වාදන නිෂ්පාදන වලට වඩා මේ වයින් කෙටි කලකින් ඔබට ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්නට පුළුවන් බව විශ්ම ලෝකයා අපිට සැබවින්ම විශ්වාසයි.
තාමත් ඔයා අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්නත් ඔන්න මතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ම ලෝකයක් එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.